ආයුබෝවන් යාළුවනේ අදත් රහට කිචන් එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා අදම මම අරන් ආවේ අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා රසම රස පොඩින් එකක් හදාගන්න විදිය ඇත්තටම ගොඩක් රසයි ඒ වගේම ලොකු වීදමක් නැතුව මේක හදාගන්න පුළුවන් මුලින්ම මම මේ විදියට බිත්තර හතරක් අරගෙන සුදු මදය සහ කහ මදය වෙන් කරගන්නවා අපිට මේ පුඩින් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ සුදු මදය මන් යොදා ගන්න ප්‍රමාණයන් නිවැරදිව සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති එතනින් අරගන්න මේ ප්‍රමාණයන් හතර දිනකටම හොඳටම ප්‍රමාණවත් ඉතින් මේ තියන්නේ ඒ විදියට වෙන් කරගත්තු බිත්තර හතර ඒක පැත්තකින් තියාගෙන චාර්ජියක් ලිපේ තියාගෙන සීනි මේස හැඳි අටක් චාර්ජියට දා ගන්නවා සීනි ටික ටිකක් වෙලා කර වෙන්න දීලා වතුර මේස හැඳක් එකතු කර ගන්නවා සීනි ටික දිය වෙන්න කලින් වතුර එකතු කර ගන්න එපා මොකද අපිට හරි පාට ගන්න බැරි වෙනවා ලිපේ ගින්දර ගොඩක්ම වැඩි කර ගන්න එපා එහෙම වුණොත් කර වෙලා තිත්ත රසක් එන්න පුළුවන් මේ සීනි කැරමල් එකටම ලුණු චුට්ටකුත් එකතු කර ගන්න ඔයාලගේ රස අනුව දැන් ඔයාලට පේනවා ඇති හොඳට සීනි ටික දිය වෙලා හරි ගානට සීනි ටික කැරමල් වෙලා තියෙනවා සීනි කැරමල් එක ලිපෙන් ඉවත් කරගන්නවා මේ විදිහේ භාජනයක් අරගෙන ඒකේ තෙල් ටිකක් හොඳට ගා ගන්නවා ඊට පස්සේ අපි හදාගත්තු සීනි කැරමල් එක නිවෙන්න කලින් මේ භාජනයට දාගෙන මේ විදිහට හදා ගන්නවා ඒ භාජනය පැත්තකින් තියාගෙන සාමාන්‍යයෙන් ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිත්තර සුදු මද ටික දා ගන්නවා ඊට පස්සේ මේ විදිහට හෑන්ඩ් බීටර් එකක් නැත්තම් විස්ක් එකෙන් බීටර් කරගන්නවා මේකෙන් බීටර් කරන්න ගොඩක් වෙලා යන නිසා ඔයාලට හෑන්ඩ් බීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පෙනෙන ගානට බීට් කරගත්තන් පස්සේ සීනි මේස හැඳි 8ක් එහෙම නැත්නම් ග්‍රෑම් වලින් 80ක් ටික ටික එකතු කරගෙන බීට් කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් ලුණු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ක්‍රීම් එකක් වෙන තරමටම හොඳට බීට් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ ගාන වෙනකන් හොඳට බීට් කරගන්න. ඊට පස්සේ සීනි කැරමල් එක දාගත්තු භාජනයට අපි හදාගත්තු ක්‍රීම් එක දාගන්නවා. ඊළඟට ඇලුමිනියම් පොයිල් එකකින් එහෙම නැත්නම් පියනකින් වහගෙන විනාඩි 30ක් පමණ ස්ටීම් කරගන්නවා. ඔයාලගේ ගාව වෙනම ස්ටීමරයක් නැත්නම් ඉන්දියාප්ප තම්බන හරිතේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ අපේ පුඩින් එක ඇත්තෙන් මේ පුළුන් වගේ ගොඩක්ම සොෆ්ට් ඒ වගේම කටේ දාගත්තු ගමම දී වෙනවා ඔයාලත් මේ වගේ හදලා රස කියන්න වීඩියෝ එක හොඳයි නම් රාටි කිචන් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අදට මම යනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න